රහස් පරීක්ෂකවරයෙක් වටා ගෙතුනත් තවත් කතාවක්. හැබැයි මේක රහස් පරීක්ෂක කතාව වුණාට මේක යන්නේ ආදර කතාවක් ඇතුළේ. චිත්‍රපටයේ නමත් ආදර නම, ආදරණීය නම. කොටිම්ම කාට හරි කියන ජාතියේ නම. සදහටම ඔබ මගේ. සදහටම ඔබ මගේ චිත්‍රපටය තිරගටේ ඉන්නේ 1973 මැයි මාසේ 11 වෙනිදා. මේ චිත්‍රපටය අපේට ජනප්‍රිය සිනමාවේ අපූරු සටහනක් ගෙනාව. එකක් මේ චිත්‍රපටයේ අලුත් අධ්‍යක්ෂකවරයෙක් ගෙනාව. එකක් අලුත් නිෂ්පාදකවරයෙක් ගෙනාව. අනික අලුත් තිරනාටක රචකයෙකු ගෙනාව. මිටන් ජයවර්ධන තමයි සදහටම ඔබ මගේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. හොයේද පෙර සිනමා නළුවෙකු හැටියට රඟපෑවල් ස්ටේජියම්ස් පීරිස් ගේර අක්කර පහ ඇතුළු චිත්‍රපටිවල ඔහු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට පිවිසෙනවා. මේ චිත්‍රපටය සමඟ නිෂ්පාදනයට පිවිසෙන්නේ 70 දශකයේ ජනාකර්ෂණ සිනමාවේ තමන්ගේම අනන්‍යතාවය තැබූ සේන සමරසිංහ. සේන සමරසිංහ මේ චිත්‍රපටය නිෂ්පාදනයෙන් පසු චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙනවා. මේ දොසක් නැතත් ලෝකයේ සාමාන්‍ය සිද්ධ වෙන අධ්‍යක්ෂකවරයෙකු නිෂ්පාදකවරයෙකු බවට පත්වීම වුණත් ලංකාවේ සාමාන්‍ය සිද්ධ වෙන නිෂ්පාදකවරයෙකු අධ්‍යක්ෂකවරයෙකු බවට පත්වීම. හැබැයි සේන සමරසිංහ එසේ නිෂ්පාදකවරයෙකු ලෙස පැමිණ අධ්‍යක්ෂකවරයෙකු වීම නිසා අපට ජනාකර්ෂණීය සිනමාවේ අපූරු චිත්‍රපට රාශියක් දැකගත හැකි වුණා. ඔහු ඒ අනාගත 70 දශකයේ ගොඩනගාගත්තු නිසා. ඒ වගේම තමයි සෝමපාල ලීලානන්ද ඊට පෙර චිත්‍රපට ගීත රචනයට පිවිසත් චිත්‍රපට තිර රචනයට එක්වන්නේ මේ චිත්‍රපටයෙන්. ඔහුත් පසු කාලික චිත්‍රපට අධ්‍යක්ෂණයටත් එකතු වුණා. ඒ වගේම තාම ජනප්‍රිය මියුරු ගීත රසක් කරගත්තා. මේ චිත්‍රපටයේ සංගීතය සඳහා සරත් දසනායක එකතු වෙනවා. සරත් දසනායකගේ මුල්ම චිත්‍රපටය මේ නොවුණත් සරත් දසනායකගේ නම මේ රටේ ජනාකර්ෂණ සිනමාවේ බබලෙන්නට පටන් ගන්නෙ සදහටම ඔබ මගේ චිත්‍රපටයෙන් පස්සේ. ඒ වන විට සිනමාවේ අරක්ගෙන තිබුණු දෙමළ හින්දි ගී තනු අනුකරණ ගීවලට එරෙහිව අමරදේවයන් කේමදාස් මාස්ටර් ෂෙල්ටන් ප්‍රේමරත්න ඊළඟට සොමදස් ඇල්බිටිගල වැනි සංගීතඥයන් අපූරු ගී තනු නිර්මාණය කරද්දී සරත් දසනායක ඍජුවම ජනාකර්ෂණීය ඉන්දියානු සංගීතය අභිබවා යන සංගීත නිර්මාණ ගොඩනගා ගන්නට ගත්තා. ඔහු එහි තාම හොඳින් පදනම් වැඩිනේ මේ චිත්‍රපටයෙන් පස්සේ. මේ පස්සේ තමයි ඒ ජනාකර්ෂණීය චිත්‍රපට අධ්‍යක්ෂකවරු වෙච්ච ලෙනින් මොරායස්ලා, යසබාල්ද නානායක්කාරලා, සරත් නිල් රූපසිංහල, සරත් දසනායකව සොයාගෙන එන්නට පටන් ගන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙන්නේ ධනවත් පවුලක අයයි නංගි දෙන්න අයියා සුනිල් බීමට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඔහුගේ පෙම්වතිය සමාජ ශාලා නළගණක් චිකෝ. චිකෝ මේ කියනවා තමන්ගේ ධන සම්භාරය අයිතියට කියලා. මේකට නංගිට පොඩි දුකක් හිතෙනවා කාන්තිට. කොහොම වුණත් සුනිල්ගේ ධනය ගැන දන්නා, මේක සල්ලි ගැන දන්නා කීප දෙනෙක් එකතු වෙලා සෝමේ කුලෙයි එකතු වෙලා සේකරයි එකතු වෙලා චිකොත් හවුල් කරගෙන මේ සල්ලි කොල්ල ගන්න ප්ලෑන් එකක් ගහනවා. කොහොම වුණත් මේ වෙලාවේ රහස් පරීක්ෂකවරයෙක් වෙච්ච ආනන්දව හම්බෙලා කාන්ති තමන්ගේ සොහිරා ගැන කියලා සොහිරාගේ ජීවිතය ආරක්ෂා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ආනන්දගේ සහායකයා තමයි ඔවිට් ඔවුන්ට්. ඒ වගේම වික්ටර් වගේම වික්ටර්ගේ කාර්යාලයේ හිටපු පෙම්බතිය වෙච්ච රමණිත් මේ කාර්යයට අදගහන. දැන් මේ නළුවලියන් ගැන තවත් කිව්වට කමක් නැහැ. ආනන්ද ලෙස රඟපෑ විග්ගාමිනී ෆොන්සේකා, කාන්ති මාලිනි ෆොන්සේකා, සොනිල් මිල්ටන් ජයවර්ධන, චිකෝ සෝනියා දිසානායක, සෝමි සෝමසිරි දෙහිපිටිය, කුලේ එච්.ඩී. කුලතුංග, සේකර නාමෙල් වීරමුණි, ඔච්චර ලෙස රඟපෑ වෙච්චෝ අබේවික්‍රම, රමණි මානෙල් වානගුරු. කොහොම වුණත් සදහට බබු මගේ චිත්‍රපටයේ රහස් පරීක්ෂක චිත්‍රපටයකට වඩා ගිතුනේ ආදර කතාවක් හැටියට. කොහොම වුණත් ගාමිණී ෆොන්සේකාත් මාලිනී ෆොන්සේකාත් ජෝතිපාලයන්ගේ සහ ඇන්ජලින් ගුණතිලකගේ හඬට අමර පෙම්ලතාවේ රන්මලක් උදාවේ රැණී ගීත ගයමින් කරන ලද ප්‍රේම ජවනිකා නිසා සිනමා ශාලා සියල්ල ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියා. මේ ගීතය එක අතකින් අපේ රටේ ස්වතන්ත්‍ර ජනාකර්ෂණ සිනමාවේ හරවුම් ලක්ෂයක් හැටියට හැඳින්වීම නිවරදි. හින්දි ගීත අනුකරණ ගීත සියල්ල ප්‍රතික්ෂේප කරලා තම ජනප්‍රිය ගීත හදන්නට පුළුවන් සංගීත ශිල්පීන් ඉන්න විත්තිය සරත් දසනායක මේ චිත්‍රපටයේ පැහැදිලිව ඔප්පු කළා. අතරම ඒ දශකයේ නව ජනාකර්ෂණ සිනමාවේ එක පිවිසුමක් හැටියට වර්තමානයේ හැරලා බැලුවාම සදහට ඔබ මගේ චිත්‍රපටය අපිට හඳුනාගන්න පුළුවන්. ඒ වගේම තව මේ චිත්‍රපටයේ හඳුනාදුනා සුළු ජවනිකාවකින් අපූරු නළුවෙක්, පසු කලෙක ලාංකික සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා තිබුණු නළුවෙක් බන්දු සමරසිංහ.
චිත්‍රපට නිෂ්පාදනය කළේ සේන සමරසිංහ අධ්‍යක්ෂණය සහ කැමරා කෝණ නිර්මාණය මිල්ටන් ජයවර්ධන කතාව දෙබස් සහ තිර රචනය සෝමපාල ලීලානන්ද කැමරා අධ්‍යක්ෂණය මර්සලින් එස් පෙරේරා මර්සලින් එස් පෙරේරාත් මුල් වතාවට තමයි චිත්‍රපටයක ප්‍රධාන කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ සංස්කරණය කළේ ග්ලැඩ්වින් ප්‍රනාන්දු සංගීත අධ්‍යක්ෂණය සරත් දසනායක ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකර සහ සෝමපාල ලීලානන්දගේ වික්‍රමප්පනායක සහ ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කළ සෝමපාල ලීලානන්ද රචනා කරපු පින්බසවාහින මංගල ගීතය වගේම ජ්‍යෝතිපාලයන් සහ අංජලින් ගුණතිලක ගායනා කළ දැසේ මාගේ සතපුණා අමුතුම ගීතන්වා වාසනාව දුර ඇරලා බලනවා එචා ජ්‍යෝතිපාලයන් සහ එම්.එස්. ප්‍රනාන්දු විසින් ගායනා කරන ලද අමර පෙම් ලතාගේ රන්මලක් උදාවේ ජ්‍යෝතිපාලයන් සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කළ කරුණාරත්න අබේසේකරයන් විසින් රචනා කරන ලද චිත්‍රපටයේ ගී පොත් නිකත් නිකුත් වුණේ ආනන්ද පොත් හල යටතේ ගීත තැටි සමරසිංහ ලේබල් එක යටතේ තමයි නිකුත් වුණේ මුල් ලතාවට තමන්ගේ චිත්‍රපටවල ගී තැටි සේන සමරසිංහන්ගේ සමරසිංහ ලේබල් එක යටතේ නිකුත් කළා චිත්‍රපටය තිරගත වුණේ සීමා සහිත සිනමා ශාලාවල මරදානේ ගාමිණී වැල්ලවත්තේ සෆයාර ඇතුළු සිනමා ශාලාවල මේ චිත්‍රපටයේ සහාය කැමරා ශිල්පියා ලෙස කටයුතු කරපු ඩැනි ඩබ්ලිව් පතරණ එයින් පසු සේන සමරසිංහ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල ප්‍රධාන කැමරා අධ්‍යක්ෂකවරයා බවට පත් වුණා ගාමිණී සමරවීර කලා අධ්‍යක්ෂණයෙන් එකතු වෙනවා මොබින් රොද්‍රගු ගීත පටිගත කළා නිමල් වීරක්කොඩි ශබ්ද පරිපාලනය කළා ඒ.අයි. ජොහාර් රසායනාගාර කටයුතුවලදී එකතු වුණා ගාමිණි ෆොන්සේකා මාලනී ෆොන්සේකා ප්‍රධාන චරිත්‍ර රංගපාපු සදහටම මගේ චිත්‍රපටය සසු චරිත ජෝ අබේ වික්‍රම මිල්ටන් ජයවර්ධන සෝනියා දිසානායක සෝමසිරි දෙහිපිටිය නාමල් වීරමුණි එච්.ඩී. කුලතුංග බන්දු සමරසිංහ ෆරිනා ලායි ටියුඩර් කරුණාතිලක ආදීන් විසින් නිරූපණය කරනු ලැබුවා අදටත් මතක හිටින අවේ ජනාකර්ෂණය සිනමාවේ 70 දශකයේ අපූරු සටහනක් සදහටම ඔබ මගේ